නිදහසට කරුණු එපා කාන්තා හිංසනයට තිත තබමු ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභව ප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ අවසන් කටයුතු අද පස්වර වී සිදු කෙරුණා ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී බෙරට ගබඝාතනීය තහනම් කිරීම සඳහා සකස් කර ඇති නීති කිටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව එම කිටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන්නනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. නුවරඑළිය කොත්මලේ කැටඹුලාබ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරී කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමකදී කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිබල් පීරිස්ස මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාමර සුභාෂිත ද සිල්වා මහතා අතර ගැටුමක් හටගත්තා. රන් බිස්කට් 48ක් සූක්ෂම ලෙස සිරුරේ සංගවාගෙන කරුණායක ගුවන්තොටුපළින් පිටිදරගෙන ඒමට උත්සාහ කළ ගුවන්තොටුපළ පිරිසිදු කිරීමේ අංශයේ අධීක්ෂකවරයෙක් වේගු නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා. කිලෝග්‍රෑම් 4කට අධික බරින් යුත් රන් බිස්කට් වල වටිනාකම රුපියල් කෝටි 7කට අධිකයි. මෙරට නාවික ශාස්ත්‍රයේ නව සම්දිස්ථානයක් තනතුරුන් කරමින් කොළඹ නැවතටාකාංගන සමාගම නිෂ්පාදනය කළ යාත්‍රා දෙකක් ඉරාකයට පිටත් කර තිබෙනවා. මීටර 60ක දිගින් යුතු බෝයා නෞකාවක් සහ මීටර 52ක දිගින් යුතු පයිලට් ස්ටේෂන් වර්ගයේ නෞකාවක් මෙලෙස නිපදව ඇති අතර එමකින් ඩොලර් මිලියන 35ක ආදායමක් මෙරට හිමි වූ බවයි කොළඹ නැවතටාකාංගන සමාගම සඳහන් කළේ.